මේක මිනිස්සු සත්තු ඔක්කොම අයිති අලි ඇතුනොත් අයිති ශුද්ධ ජීවීන් විතරයි මේක ලියපු කෙනාට අහුවෙලා නැද්ද? දැන් ඔබතුමාට ණය දෙද්දි බේසික් එකට ණය හැදුවට බදු ගහද්දි බේසික් එකට නෙමෙයි බදු වෙන්නේ. ඒකේ ඕටි බටා පටා ඔක්කොම තියෙනවා. වැඩි ඕනේ කලාකරුවන්ට සම්මානයක් හමුනොත් දේශීය හෝ විදේශීය බදු ගෙවිය යුතු. පරණ පනත බදු සහන 328ක් තිබිච්ච එක මේකේ 25කට අඩු කරලා තියෙනවා. සින්දුවක් ලිව්වත් කයිපලක් ලිව්වත් එකට බදු ගන්නවා. යම් කිසි පුද්ගලයෙකු විසින් නවෝත්පාදන පරේෂණ හෝ නිෂ්පාදන මත ලැබෙන ත්‍යාග සහ ආදායම් බද්දේ එකටත් බදු වෙනවා. පරේෂණ කරන්න එපා බදු ගන්නවා කියලා මේ කියන්නේ. දැන් කොමාතුංග මුන්දා සමයේ තුමා කිව්වේ මේ අලුත් අලුත් දෙයක් නොදන්නා ජාතිය ලෝ නොනගී කියලා. ඉතින් මේගොල්ලෝ ඒක හරියට අනුගමනය කරන ලෝ නොනගී ඉන්නේ නෙමේ ආණ්ඩුවට ඕන. ඔබලා දැනගන්න ඕන අපි නාට්‍යකරුවෝ හැටියට අපිට එක පාට ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ. අපි නාට්‍ය දර්ශනයක් කරොත් අපිට ලැබෙන්නේ රුපියල් 5000යි 6000යි. අපේ මාසික නාට්‍ය දර්ශන දෙකක් වෙයි. ඒතර අපි බද්දක් ගෙවලා අපේ අතරේ සල්ලි වලින් අපි ජීවත් වෙන්නේ කොහොමද? දැන් පවතින රජය කලාකරුවන් වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වුණු කරන්න පොරොන්දු වුණු කිසිම දෙයක් මේ දෙයක් කළා නැහැ. වර්තමාන රජය ගේන ඔබතුමියලා බොහොම කතා කරපු උදවිය. එතකොට මොන රජයෙන් කලාකරුවන්ට වැඩිපුර සහනක් හම්බුනේ? කිසිම රජයකින් කිසිම සහනයක් ලැබුණේ නැහැ. සේවානිවෘත්තිකයන්ගේ බාරකාර අරමුදල කෝටි 1,60,000 මේ පනතේ 14 කළා. ඒ ෆන්ඩ් එකේ සල්ලි තමයි රවි කරුණානායකට ගෙවල්ලා දාලා රන් දෙන්න පර්පචුවල් ට්‍රෙෂරිස් එක බොන්ඩ් ගේම් එකේදී යොදාගත්තේ මොන සල්ලිද? EPF සල්ලි. එහෙමත් හොරකම් කරනවා, එහෙමත් නාස්ති කළා, තව බද්දකුත් ගහනවා.